රහි පින්වත්වෝ බැමතනාටම සදෑවත්නී සසර පුරුදු ඇතිව පෙළිවෙතින් පෙළගැසී නිවනට මගොස්වයායන පින් සිත සද්ධර්මේ නාමන්ත්‍රණය කරන පින්වත් පෝරාවකදී මෙදේශනනාපවත්වන්නට ඩම් සබහා මණ්ඩ පේට වැඩමකොටසිටින පූජනීය කෝරලයාගම සරනතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි සාධනාතුපෞවතුමින් පිළිගනිමු සාධූ සාධෝසාධෝ. ධර්මයට හෙත ඇති සද්ධර්මයෙන් නිවී සැනසෙන පෙන්වත් පිරිසක් අද මේ පින් කමේ දායකත්වයගෙන කටියයුතු කරනවා අද පටන් සෑම මසකම එම පිරිසගේ දායකත්වය ඇතිව ගෞරුවනය ස්වාවින් වහන්සේගේ වැඩමවීමෙන් මේ ධර්මදේශනාව සිදුවන බව ඒ පින්වතුන් ඉතාම සතුටින් සිහිපත් කලා. නම්ගම් වශයෙන් සේපත් නොකළත් ඒ හැම දෙනාම් ඉතාම ගෞරනුතුව සහිපත් කරමින් එහෙම නම් මෙදේශනා ආරම්භ කරන්නට දැන් සූදානම් වෙෙන්නේ. සමන්තාචක්කවාලි සු අත්‍රගච්චන්තු දේවතා සද්හම්මන් මුනිරායස්ස සුනන්තු සගග මොක්කදන් ධම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවෙනෙ කාලු අයන් බදන්ත ධම්මස්හවනෙ කාලු අයං බදන්ත නමුතස්ස බගවෙතු අරහතු සබ්බ ධම්මිසු අපටි හතඥානචාරස්සෙ දස බලධරස්ස චතුවේසාරජ්ජ්‍ය විසාරදස්ස සබ සතුුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාාගතස්ස සබഞුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්ස දස බලදරස්ස චතුවේසාරජ්ජ විසාරදස්ස සබ්බ සතුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස gata seabanyu nu sama sambutdasse Namota sebagai betuwaratu sabbedhamisu apa hatnya ne cara se dase balledhara secatuwe sajewiare das se sabbe satutu මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥුුණු සම්මා සම්බුද්දස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැරද වන මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැන සෙන්ඩත් අවසානේ ප්‍රාර්ථනා කරන බෝධියෙන්, සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍යය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇැතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ඒආකාරයම මුදුන් පත්කරගැනීම සඳහා උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ ්‍රවනානි සංසයත් මෙ සැදහැවතුන් විසින් තම තමන්ගේ ජීවිතවල මේ වෙනකං රැස් කරගත්ත අනිකුත් සියලුම පුුණ්්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකා වැ හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ උතුම් වූ ධම්ම පදපාලියයේ පස්වෙනිි වර්ගයෙහි සඳහන් වෙන භාග්‍යතුන් වහසේ දේශනාකොට වදාළ තවත් උතුම් ගාතාරත්නයක් පංචකම්මං කතංසාදූ යංකත්වා නානු තප්පති යස්ස පතීතූ සුමනෝ විපාකං පටිසේවති වින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් ගාතාරථනය දේශනා කොට වදාලි සුමන කියන මාලාකාරයා රමුණු කරගෙන සුමන මල්කරු අරමුණු කරගෙන අපේ භාගිතු වොහසේ මේවාගේ ගාතාරත්නයක් දේශනා කළේ මොනවාගේ කාරණාවක් නිසාද සුමන කියල කියන්නේ බිම්බිසාර මහරජ්ජිරුවන්ට හැමදාම මල් සපේන එක් තරා පුද්ගෙලයෙක් රජ්ජුරුවන්ගේ මාලිගාවට මල් සැපීමේ කාරී හැමදාම භාරාරගෙන තිබුණි ඔහු එක දවසක් සමන් මළුත් අරගෙන බිම්බිසාර මාලිගාවට ඇන්ඩ මාර්ගයට අවතීරණ වුණට පස්සේ ඔහුට දකිින්ඩ ලැබුණා තමන්ගේ ඉස්සරහට එන ලොතුරා බුදුරජාණන් වහන්සේ විශාල භික්‍ෂූන් වහන්සල පිරිසකුත් පිරිවරාගෙන උදඇස්සන කාලි බුදුරජාණන් වහන්සේ පිඩු සිංකා විනවා බුදුජාණන් වහන්සේ පිඩ පාතිට පිටත් තෙලා තිබුණි අසීමිත බුද්ධ ලීලාව ප්‍රදර්ශනය කරමි ඒ කියන්න පිනතිනේ බුද්ධ ලීලාව ප්‍රදර්ශනය නොකර පිණ්ඩපාති වඩින දවසුත් තියනවද එහෙම සමහර දවසුත් තියෙනවා ඒ විශේෂයෙන් පෞද්ගෙලික කටයුත්තක් සඳහා වැඩම කරනකොට උදාහරණයහැටියට සහිපත් කළුත් අංගුලිමාලයන් දමනය කරන්න වඩින ගමනි බුදුරජාණන් වහසේ සාමාන්‍ය භික්ෂූන් වහස නමක් හැටියට තමයි කාටවත් හඳුනගණඩ බැරිවෙෙන්ඩ වැඩම කරන්නේ ෙම ින දවස්සර අග්‍රරපස්ථාාවකයන් වහන්සේවත් වැඩම වන්නේ නෑ කියෙන සඳහන් කරන්නේ පුක්කු සාති මහරජිරුව මුණගහෙන්ට වැඩපු වෙලාව ඒත් ඒවාගේ අවස්ථාවක් නත් අනික් සාමාන්‍ය දවස්සුලට බොහෝ වෙලාවට වැඩම කරන්නේ පොදුවේ වඩිනකොට බුද්ධ ලීලාව සහිතෝමයි ති බුද්ධ ලීලාව සහිතෝ වැඩමෝනකොට මොනවාගේ අසිරියයක් තියෙනවද කියන කාරණාව ධර්මයේ සඳහන් කරලා තියෙනවා මේ අජීවී පරිසරය පවා ලොවතුරා බුදුරජාණන් වහන්ස වෙනුවෙන් වෙනස් වෙන හැටි බුදුරජාණන් වහන්සේ බුද්ධ ලීලාවෙන් යුක්තව මාර්ගයට අවතීරණ වෙනවාත් එක්කම ඒ මාර්ගයේ මනාව සැකසෙනවා කඳු ගැට තියනෙ වෞක්කොම යටගෙහිල්ල වලවල් තියනෙ වෞක්කොම පිරිල පාර තියෙන කොළරොඩුවක්කෝම අයිං වෙලා මාර්ගයේ මනාව පිරි සිදුවෙනවා උපද්‍රව රහිත වෙනවා වලාහක දෙවියු හිරු රශ්මියය පතිතවෙඩ දෙන්න ඇතුව භාගිතු නොහසි වඩින්න යම් මාර්ගයක යම්ප්‍යත්තකටද හිරුරැස් මූහ කරමින් මූහ කරමින් හරියට වලාකුලින් වියම් බැඳල වගේ භාගිතු නොහස්සයට සෙව න හදනවා වාත වලාහක දෙවිවරු මාර්ගී තියෙන කොළරොඩු ආදී සියල්ල ඉවත් කරනවා වැස්ස වලාහක දෙවියවුරු ඉතාම් සියුම් පිණි පොද වගේ වැහි පොද වට්ටවල මඟ දූවිලි නැගෙන එක නතර කරලදානෝ. දෙපස්ස තන කොල පිණි බිඳුවලින් තෙමිලා නැවුම් බවක් කරගෙන. මඟ දෙපස ගස්වල පිපිලතියෙන මල් සුළගින් අරගෙන ඇවිල්ල පාරට හලල හරිට නිකං මල් පාාවඩයක් කෙළෝ වගේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ. ඒ මාවතයේ වැඩම කරමින් යම් නගරේකට රාජ්‍යයකට ඇතුල්ුවෙන්ඩ රාජ්‍ය සැලසුම නගර සැලසුම තීරණය කරලා තියෙන තැන එතන සඳහන් කරනවා මෙ සීමාව ඉන්ද්‍රකීලේ කියලා අපි ඉන්ද්‍රකීල කියන වචනය ඕන තරග හල තියෙනවා ඉන්ද්‍රකීලයක් කියල කියන්නේ යම් නගරේක සීමාව සනිටුහන් කරපු තැන කාටවත් ගලවල වෙනස් කරන්න බැරිවෙඩ තමයි ඉද්‍ර කියල යොදල තියෙන්නේ අදත් සමහර වෙලාවට පාරවල් ගම් මායින් ඉඩං මායින් මේවාගේ කටීතුවලදී ඒ මායිම සනිටුහන් කරන්න ගල් විශේෂයහත්තැන් තැන්වලු හිටෝලා තියෙනනවා මායින් ගල ඒවාගේ නගරය පිළිබඳව රාජ්‍ය නගරයේ රජිරුවන්ගේ නගරේ රාජයේ ඒ සීමාව සනිතුුහන් කරඩ තවක් කෙනෙකුට ගලවල්ලා ඉවත් කරන්න බැරිවෙන විදිහට මේ ඉන්ද්‍රකීල හිටවලා තියෙනවා. යම්තාක් මහපොළොවෙන් උඩට තියෙනවාද ඒතාක් මහපොළොවෙෙන් යටටත් තියෙනවා. මෙින සීමාව ගාවට සිරිපා දහතුව තබනවත් එක්කම මෙ නගරයට වඩිින්න්නේ ුද්ධ ශරීරයෙන් නික්මෙන ්‍රඩ්වර්ණ රශ්මිය ඒ නගරයේ පුරාම පැතිරේෙන්ට පටන්ගන්නව කිලි සඳහන් කරනවා ගස්වල ගල්වල නිවැස්වල වහලවල්වල මිනිස්සුන්ගේ ශරීරයේ හැම්මත් තැනම බුද්ධ රශ්මය පැතිරෙනවා ඒ අසිරිමත් වූ බුද්ධ රශ්මිය ඒ ප්‍රදේශය පුරාම පැතිරලා යනකොටේ මිනිස්සු දැනගන්නවා බුදුරජාණන් වහන්සේ අපේ පැත්තට පින්ඩ පාති වඩිනවා කියලා මේ පැත්තට බාගිතුන් වොහසයද වඩිනවා පිිසිංගා වඩින වෙලාවන බුදුරජාණන් වහන්සේට පූජා කරඩ යමක් අතේ නැතුව කිසි කෙනෙක් මගට බහින් නෑ කියල සඳහන් කරන්න හැමෝම මොනමොනව හරි පූජා කරණඩර ගය වඩන්න යම් පැත්තකටද ඒ පැත්තෙන් අශ්යෝ හේෂාරාව කරනවා ඇත්තු කුංචනාද කරනවා මනුස්යෝ පැළදගෙනින් නාභරන ඉබේම හඬ නැගනවා භාගිතන් වහන්සේ වඩින බව මෙ සියලු නිමිතිවලින් පැහැදිලි වෙනවා එදත් අපේ බුදුරජාණන් වහන්සේ ද්ුවර්ණ ර්ි ධරා විහිදූ විහිදව මෙ වීදයේ ඉදිරියට වැඩම කරනකොට බාගිතුන් වහන්සේ දැකළ චිත්ත ප්‍රීතිය ඉපදිලා බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන්න්න මේ සුමන කියන මාලාකාරයා කල්පනා කලානේ මහපොළොව කම්පා කරව කරව ලෝතුරා බදුරජාණන් වහන්සේ මාර්ගය ඉදිරියට වඩිනවා ෂඩ්වර්ණ බුද්ධ රශ්මියය විහිදෙනවා ස්වර්ණවර්ණ වූ ශරීර දහතුව ගිනි අගුරක් වගේ බැබලෙනවා සීලතේජානු භාවේ මහා කරුණා ගුණේ කොයි තරන්ද මේ මහා පුරුෂෝත්ත මරථනයට මා විසින් කුමක් පූජා කරනවා අදද පින්නතුනි සුමනළඟ වෙන විශේෂ දෙයක්ත් නෑ හැබැයි සුමනළඟ තියනවා රජ්ජුරුවන්ට අරගෙන යන මල්ටික සුමන කල්පනා කළා අද මම අරගෙන යන මල්ටික බුදුරජාණන් වහසිර පූජ කරනවද නවත සුමන කල්පනා කළා රජරුවන්ට මල් නොගෙනනිච්චත් මටමකක් වෙයිද. නැවත සුමනතීරණය කරනවා කමක් නෑ රජ්ජරුවන්ට මල් නොදුන්නොත් රජු මට කරන ඕනෑම දනුවමක් කරපුවාවි. රජරුවමාව රාජෙන් පිටුවහල් කරනවනක් පිටුුවහල් කරපුවාවි. රජරුවමට දඩුවන් කරන නක් දඩුවන් කරුවාවි රුමාව මරණනක් මරලදමාවි නමුත් මම අදමී අරගනය යන මල් ලොතුරා බුදුරජාණන් වහන්සේට පූජ කරනවා පින්නතුනිි සුමන මල් විතරක් නෙමෙයි පූජ කරන්නේ සුමනේද ජීවිතත් පූජ කරනවා මැරුවොත් මැරුවාේ පිටුහල් කළොත් පිටුහල් කෙරවාවෙේ නමුත් අද මල් රජ්ජිරුවන්ට නෙමේ සුමන තමන්ගේ පැසේ දාගෙන ඉන්න මල්වලින් සමන් මල් මිටක් ලොවතුරා බුදුරජාණන් වහන්සට උපහාර පිණිස අහසට විසි කළාඒ මල්ටික අනන්තව වූ බුද්ධ තේජානු භාවයෙන් ශීර්ෂ ධාතුුවට උඩින් මලින් ම මලින් මළ ගැල පෙන්ඩ අපූරු මල් වියන හෙදනා සුමනට අදහ ගැන්ඩ බැරිතරන් සතුටුයි රැස්වෙලා ඉන්න පිරිසටත් එහෙමයි සුමල තවත් මල් මිටක් ගත්තා ඒකත් භාගිතුන් වහන්සේ දිහාට විසි කලා ඒ මල් බුදුරජාණන් වහන්සකි දකුණු පැත්තෙෙන් තිරයක් වගේ පහලට හැදුුණ ඊළඟ මල්මිට වම් පැත්තෙන් තිරයක් වගේ පහලට හැදනා ඊළඟ මල්ටික පිටි පස්සෙනුත් තිරයක් වගේ හැදුනා දැ භාගිතු නොහසගේ ශීර්ෂ දහතුූට ඉහෙලින් මලින්ම වටවුන මලින්ම සැදුුන මල්වියනක් වගේ සුමනට පුදුමාකාර සතුටක් සුමන මේ අසිරිය බලබලා බලබලා බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔහු සතුටුණා මෙ සිදුවීම දැකපු මහාජනතාව මග දෙපස දස් ගන ලක්ෂ ගණං රැස්වෙන්ඩ පටන් ගත්තා එකම සාදුකාරහඬයි මිසාදුකාරහඬ රජමාලිගාවට පවා එහෙනවා අපි බුදුරජාණන් වහන්සේ භික්‍ෂු මහා සංඝයක් පිරිවරාගෙන පින්ට පාති වඩිනවා එදා භාගිත වහන්සේ මාර්ගයේ දිගේම වැඩම කරමින් ප්‍රධාන වීදයෙන්ම ෆරජ්ජරුවන්ගේ මාලිගාව පැත්තට වැඩිය අතුරු මාර්ගෝල වැඩියනේ සුමන තමන්ගේ පින්කම ගැන කල්පනා කර කර නිමක් නැති අසී මාන්තිකු සල්ජීවිතයට එකතු කර කර බුද්ධළම්බන ප්‍රීතියෙන් පිනා යමින් මෙ අසිරිමත් පූජාවදිහා බලබල සතුට වෙනවා ඉන්නතුනි සුමන මල්කරු සෑහෙන දුරක් බුදුරජාණන් වහසගේ පසුගමං කරල තමන්ග නිවසට ගියා නිවසි ඉන්නවා තමන්ගේ බිරිින්ද ඇ කතා කරලා හනවා කෝ බාරග නාපු මල් රාජමමාලිගාවට ගිහිල්ල දෙන්නේ වෙන ද මෙච්චර උදෙන් යන්නෑනි මේ අද වශයෙන් මල් ටික නැති නිසා ප්‍රශ්න ගොඩක් කනෝ සුමන කියනවා අද රජමාලිගාවට මල් අරගෙන ගිය නෑ මං මල් හොයාගෙනන ආාව නමුතු මට මගදී ලොවතුරා බුදුරජාණන් වහන්සේ මොන ගැහුුණ මං කල්පනා කලා මා විසින් අරගෙන එන සියරු මල් අද රජ්ජිරුවන්ට නෙමෙයි ලොවතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවේ. හැබැ රජිරුවන්ට මල් ගෙනනිච්ච නැත්ත. මට මොකක්ද වෙන්න කියන කාරණාවත් මමොනොදන්නව නෙමෙයි. නමුත් මොනව කළත් මොනවඋුනත් අද මේ මල් භාගිසුන් වහන්සට විතර මයි ක කියර මට හිතුුණ. එඒනිසා මගේ ල්ටික ම බුදුරජාණන් ව හසිර පූජ කළා එහෙම සඳහන්ක කරහම ඔහුගේ බිරිද ඔහුට ගොඩාක් චෝදනා කළා චෝදනා කලා විතරක් නෙමයි ඇය තමන්ගේ මුළු ජීවිතයෙන්ම සුමනයින් කරල දෙෙන්ම සුමනට කියනව ඔබ නුසුදුසු වැඩක් නොකලයුතු වැඩක් නොගැලපෙන වැඩක් කරතියෙන රජුට ගෙනියන මල් ඇයි බුදුරජාණන් වහන්සිර පෝජ කළි දැන් හිස ගසා දමයිද නගරෙෙන් පිහිටු වල් කරයිද අපි කොහොමද දන්නේ සුමන කියනවා හිස ගසා දැම්මුත් හිස ගසා දැම්මාවි නගරෙන්ෙන් බෙහැර කළොත් නගරෙෙන් බැහැර කලාවෙ ඒ ඕනම දේකට මූුණ දෙන්ට සූදානං වෙලා තමයි මමාද මේ මල් පූජාව කළි මම ඉංග්‍රැස් කරගත් අසීමමාන්තික කුසලෑක් මම්මගේ ජීවිතයේ පවාත් හැරලතියන්නේ අරකාන්තාව ඔහු මොනොවා කීවත් තමන්ගේ දරූ ටිකත් එකතු කරගෙන රජවාසලට පිටත් වුණා රජුවන්ට කියනවා මහරජ්‍ය මගේ ස්වාමයාා තමයි සුමන සුමනාද වැරදි වැඩක් කරලා ඔබෝහන්සේට අරගනාාපු සුවඳ මල් අද සුමන මගදී බුදුරජාණන් වහන්සිර පූජ කරලා ස්වාමීණී මට සමාවෙන්න්නේ. මමත් මගේ දරූත් ආය සුමනත් එක සම්බන්ධයක් නෑ අපි සුමනත් හැරල මයියාාවී. යම් දඬුවමක් කරනවනං ඒ සුමනට විතරක් සීම කරන්නට සුමන නිසා අපිට දඩුවන් දෙන්නත් එපා සුමන නිසා වෙනත් කෙනෙකුට දඩුවන් කරන්නත් තිපා ඔබෝහන් සිට අරගනාපුමල් බුදුරජාණන් වහන්සට පූජා කරන්නද කියල සුමන අපිකාගෙන්වත් ඇැහු එනෑ ආගේක නිසා උදහස් වෙනවනම් කිපෙනවනං සුමන සම්බන්ධින් විතරයි කියලා. විනතුි බිින්බිසාර මහරජ්ජිරූ කියල කියන්නේ සෝවාන් විචාරයෙන් වහන්සෙනමක්. තමන්ට අරගනාපු මල්ටික ලොතුරා බුදුරජාණන් වහන්සේර පූජ කළා එහෙම පූජාකරපු කෙනා සම්බන්ධීෙන් මෙයාාරයන් වහසේ ගිහිතේ නොමනාපයක් තියෙනව. මැත්ක් ඇතිවෙනවද ඒ සිතේ ඇතිවින්නේ ඒ කාරණාව සම්බන්ධින් අසීමමාන්තික සතුටක් විතරයි සතුටු වන්ඩ දෙයක් මයි ඔහු කරලා තියන්නේ සුමනගේ බිරින්ද රජ්රුවන්ට ගිහිල්ල කියහම සුමන ගැන චෝදනාව රජ්ජරුව යට සඳහන් කලා ඔබගේෙදරන්ට මන් සුමන ගැන බලාගන්නන් කියලා ඒ සඳන් කළලාපි සුමන අත්හැරලම ඇවිල්ල ඉනි ස්වාමීණ අපේ බුදුරජාණන් වහන්සේ වීදියෙන් වැඩම කරලා රාජමාලිගාවට ධනයට වැඩිහම බිම්බිසාර මහරජිරු ආරාධනාවක් කලා ස්වාමීණී ඇතුළට වඩිමු ධන වලගන්ට එම සඳහන් කරහම ාගිතු ස ප්‍රතික්ෂේප කළ ඇතුළට වඩින එක ප්‍රතික්ෂේප කරපු නිසා වහාම එලී යාසන පනවල මනාව ධනය පිළියල කළ ඇලී භාගිතුනාසේ දැන්වැලඳුව මහාජනතාව තාමත් මේ අසිරිය දිහා බලාගෙන සතුතු වෙන ධන වලඳලා බුක්තානු මෝදනාවත් කරලා දං වැලඳීමෙන් පස්සෙ කරන අනුශාසනාවත් කරල ලෞතුරා බුදුරජාණන් වහන්සේ රජුට කරුණු කාරණ කියල පිටත් වුණා. තාමත් මල්වියන ශීර්ෂයට උඩින් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මෙහෙම වැඩම කරල ජේත වනාරාමේ සුගධකුටියේ දොරටුවෙන් කටට ඇතුළ වෙන කොට අර මල්වියෙන එහෙම්මම කුටියේ දොරගාවබිමේටුුණ භික්‍ෂූන් වහන්සේලා මේ ආසිරිමත්පු ූජාව පිළිබඳව බුදුරජාණන් වහන්සගෙන් තොරොතුරු ඇහ්ුවා ස්වාමීණී සුමන කරපු මේ පිංකම් කොයි තරං ආශ්චරය මද්ද කියලා අපේ බුදුරජාණන් වහන්සේ සුමන කැදවල සුමනට දානයක් දුන්න සුමන ගැන රජ්ජිරූ සඳහන් කලි මහත් වූ ශ්‍රද්ධාව ඇති ශ්‍රයිෂ්ට පුද්ගලයෙක් බිම්බිසාර මහරජ්යිරූ සුමනට කියනවා සුමනෝබ මහාපුරුෂික් සුමනෝබ මහාපුරුෂීක් මට අරගනාපුමල් මගෙන් අහන් නැතුව ලොවතුරා බුදුරජාණන් වහන්සිර පූච කරලා සුමනොබට බයහිතු නැද්ද කියලා සුමන කියනවා ස්වාමීණය මන් සසිියල් අහරල යේ පූජාව කළේ. රජුමාව මැරුවොත් මැරුවාේ. රජුමාව රාජ්‍යෙන් පිටුහල් කළොුත් පිටු හල් කලාග. ඒ ඕනෙම දේකට සූදානන් වෙලයි මං මේ පූජාව කරන්න. මළුත් එක්ක ස්වාමිණි මම ජීවිතෙත් පූජ කරල තියෙන්නේ. ලොවතුරා බුදුරජාණන් වහන්සේට. කරගන්න පූජාව රජුට කරන පූජාවට වඩා උගාක් උසස් නිසා මං බුදුරජාණන් වහන්සටේ මල්තික පූජ කරලා සුමන ඔබ සාමාන්‍ය පුරෂයෙක් නෙමේ සුමන ඔබ මහාපුරුෂයෙක් රජ්ජරු සුමනට බාරිවුවටක් දාසිියුවට රතාට මේ අදිවසයෙන් හැම දේකම වගේ අටාට 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 දුන්නා සබ්බට්ටක කියන දානේ දුන්නා හරි අවාසනාවන් තයි සුමනග බිරිද මේ පිංකමට සහබාගි වෙලා මේ පංකම අනුමෝදන් වෙලා ඒ මහා කුසල් රැස් කර ගන්්ඩ ඇ පෙළ මුුණේනෑ ජීවිත පරිත්‍යයාගෙන් සුමන කරපු පංකමේදී පිං ලබන්ඩ ඇයට භාගි තිබුණි නැෑ නමුත් සුමන සියලු සම්පත් ලබල තමන්ගේ පින්ක මේ ආනිසන්සේවලෙම වෘක්තිවින්ඩ අපේ බුදුරජාණන් වහන්සේ සුමන කියන මාලාකාරයට බොහෝම ප්‍රසංසා කළ සද්ධාව සම්බන්ධය භාගිතු නහස දේශනා කරනවා මෙලෝක ජීවත්වෙන කෙනෙක් යම් ක්‍රියාවක නිරතු වුනාහම තමන් කරපු කාරය සම්බන්ධයෙන් මුළු ජීවිත කාලෙම හිතන කොට සතුතුු වෙන්ඩ පුළුහංකම තියෙන්දෝනේ සතුටු වෙන්න්ඩ පුළුහංකම තියන දෙයක් හැමදාම සතුට රඳා පවත්ව අන්න පුළුවන් දෙයක් අපි අපේ ජීවිත කාලි සම්පූර්ණ කරන්න ඕනේ සතුටුවෙන්න පුළු හන්දේවර ඇද සුමන මොනවාද කළී සුමනතම් මළුත් එක්ක තමන්ගේ ජීවිතෙත් පූජ කරලා ලොෞතුරා බුදුරජාණන් වහන්සේට කරපු මල් පූජාව ආශ්චාරය දැකද දෙැක. සුමන ජීවිතයේ පුද්දුම සතුටක්බින්ද තංච කම්මං කතංසාදු යංකත්වා නානු තක්පති යස්ස පතිීතෝ සුමනු විපාකං පටිසේවති දේශනා කළ මේලෝක ජීවත්වෙන යම් කෙනෙ යම් කටයුත්ත කරලා තමන් සිද්ධ කරපු කාරය පිබඳව ආපහු හැරල බලනකොට සතුටු වෙන්ඩ පුළු හන් දෙයක් කරන්න රනේ මේ ලෝකෙ ජීවත්වෙන හැම කෙනෙක් මෙහෙමයි සතුටු වෙන්ඩ පුළු හන් දෙයක් කරන්නටෝනේ තමන් කරපු කාරය පිළිබඳව ආපහු හැරිල බලනකොට දුකහිතෙනවන ස්ලට කඳලු නැගෙනවන වෙන ඒවට කැන පවු කියලා කරපු දේ මෙනෙහි කරනකොට ඇති වෙන්නේ දුකක් නං එක කුසලයක් කරපු දේ මෙෙහි කරනකොට ඇතිවෙන්න සතුටක් නං ඒ කුසල කරමයක් එනම් මේලෝක ජීවත් එන හැම කෙනෙක්ම කරන්න ඕෝනි සතුට උපතින දේවල් සතුටු වෙන්න්නඩ පුළහන් දේවල් කවදාවත් පසුව කල්පනා කරනකොට දුකක් හිතෙන දෙයක් ජීවිත කාලේ නොකරණඩුවුණේ හැමදාම් සතුට රැඳෙන දෙයක් නම් අපි සමාදන් වෙන සීලයේ හැමදා මාරක්ෂා කරණෙක් අප කොයි තරං සතුටක් ගෙනනල් දෙෙනනවට. සිිල්වත් වෙන්ඩ වෙන්ඩ කෙනෙක් ගුණවත් වෙනවා සිල්වත් ගුණවත් බව කෙනෙක් ළඟ රැඳෙන්ට රැදෙන්ද ඒපුද ගෙලයාට සලකනායට මහත් ඌකුසල් ලැබෙනවා යම් කෙනෙක් යම් කාර්යක් සිද්ධ කරලා දිවාරාත්‍රී දෙකීමද මුළු ජීවිත කාලීමද සතුටක් ලබන්ඩ කල්පනා කරන වනං ඔහු ජීවිත කාලයොහු එවන් දේවල්ම සම්පූර්ණ කරඩුවනේ යස්ස පතිතූ සුමනු විපාකං පටිසේවති යහපත් දෙයක් අපට යහපත් තත්ත්වයක් ම උදා කරලා දෙනවා යහපත් දෙයක් අපි යහපතහිම පිහිටෝනෝ යහපත් කටයුත්තා හැම මොහොතකම සත්්‍යයාගේ සුගතිය වෙනුවෙන් පෙනී හිටිනවා මේලෝක යම් කෙනෙක් කරන දෙයක් කරපු දෙයක් ආවර්ජනය කරනකොට ඇහැට උපදින්නේ කඳු ලක්නම් ඇහෙ නැගෙන්න්නේ කඳු ලක්නම් ඒකකු සලයක් තම කරපු දේ කල්පනා කරනකොට හිතට නැගෙන්න්නේ සතුටක්නං මුවග නැගෙන්න්නේ සිනහාවක් නං එක කුසල කරමයක් පිනතින ඔබෝබයේ ජීවිත කාලෙ කල්පනා කරන්නඩෝනේ මගේ ජීවිත කාලෙ මංකරපු දේවල් වලින් වැඩියෙන්ම මංකරල තියෙන්නේ හිනාවෙවී කල්පනා කරන්න පුළුවන් දෙයක්ද එම නැත්තං කඳුළු පිරිච්ච මුහුණින් ආවර්ජනය කළ යුතු දෙයක්ද අපි කළ යුත්තේ සතුටිං සිහවිෙන් හැමදාව මෙනෙහි කරන්න පුළහන් දෙයක් ජැන් ඔබ හිතන්ඩ ඔබේ ජීවිත කාලය තුළේවාගේ වැඩ කොච්චර කරල තිීෙනද කියලා හිත හිතා සතුුවට පුළහන් දේවල් කොච්චරල තියෙනවා. නැත්තං කල්පනා කරනකොටත් දැස්ග කඳුලු හෙඳෙනවන සතුට නැත්තං ඔහු කරගෙන තියන්නේෙ මකු සද කරමයක් මේ ගාතාරථනයෙන් සඳහන් කළා හැම වෙලායම සතුට දැනෙන දෙයක් කරන්න කියලා මේලෝකෙ මොනවා කිරීම තුළින්ද සතුටක්ල බන්ඩ පුළුවන්. යහපත් දැයි සම්මත දෙයක් කිරීමෙන් සතුටක්ල බණ්ඩ පුළුවා. තිසරනෙහි පිහිටන්ඩ. උතුම් පන්සිල් ලාරක්ෂා කරන්්ඩ. නිතර නිතර ධර්මශ්‍රවනය කරන්ඩ. තුනරුවන්ගේ ගුණ සාකච්ඡා කරන්න මෙනෙහි කරන්ඩ මෙ හැම දෙයක්ම සතුට ගනල්ල දෙන දෙයක් එදිනෙදා ජීවත්වෙන්ට ලෞකික කටයුතු කරනකොට අකුසලෙන් ඇත් වෙලා කුසලේ මත පිහිටලා කටයුතු කරන්නට අකුසලේෙන් ඇත් වෙලා කුසල් මත පිහිටන්න කෙලකේවී ඔබේ ජීවිතය හැමදාම පංචසීල ප්‍රතිපදාවෙන් පෝසත් කරන්න ඔබේ ජීවිතයේ උපෝසත දවසට උපෝසත සිල් සමාධංමයට හැකි තරම් නැති බැරි අයට උදව් කරන්න වචනයෙන් හෝ ලොකු සහයෝගයක් ලබලදට හැම කෙනෙක් දිහාම ප්‍රියයහි බලන්ට වෛරය කෝදය ීසියාව තමන්ගේ හිතෙන් අතු ගාලදාන්ට මෙලව සූපත් වෙන්ඩ පරලො සුගති ගාමී වෙන්ඩ හේතුවන්න යහපත් ධාර්මික ජීවිතයක් ගොඩනගන්ඩ යම් කෙනෙකුගේ ජීවිතයේ ඒවිදි ට ගොඩනය ගෙනවනන් එවන් අයිදිහා බලලා සම්මා දිිට්ටික දෙවරු සතුටුයනවා ලොවතුරා බුදුරජාණන් වහන්සේ එවන් අය පිළිබඳව සතුටුයනවා වෙන්නතුනී ගාථ රථනය සඳහන් කළා හැම වෙලායුම තමන් කරන කටයුතු සතු ඔපදවන කටයුත්තක් බෞට පත් කර ගණන්නඩ කියලා ලෝක ජීවත් කෙනෙක් බුදුරජාණන් වහන්සේට කී කරුණම් ඔවුන්ගේ ජීවිත පිළිබඳව හිතන හිතනාය දකින දකිනය සතුටයනවා තමන්ගේ ජීවිතය පිළිබඳව තමන්ටත් සතු ටක්තියෙනවා එහෙම සඳහන් කරහම අපේ භාගිතුන් වහසේ අපිට දේශනා කලා සංසාරය බෝම භයානකයි කියලා නරක දුක්කයු ඉතාම භයාන එකයි මෙලොව ජීවත්වන අය අනිවාරයෙන් දවසක මැරෙනවා මැරෙන පුද්ගලය අනිවාරයෙන් තැනක උපදිනවා මැරෙනයට උපදටතන් මේ ලෝකෙ හුගක් තියෙනවා මේ මනුලොවම පහුපදින්දත් පුළුුව එමරන් දෙව්ලෝ ූපදින්දත්පුළුවන් එවිතරක් නෙමේ පිනතිනී සතරපායඋපදින්දත් පුළවා මනුෂ්‍යාත්ම භාවයක් ලබල අපි මේ මනුස්සලෝකට ආවි අපි මෙහාට ආවිී මොනෝකර ගණඩද ්‍රපි මෙ හට ආයපි කරගන්ඩ පංච පුබ්බ නිමිත්ත සූත්‍ර දේශනාව ඒ පිළිබඳව විශේෂයෙන් පැහැදිලි කරලතිනවා ආයුෂ පිරිහිල්ලා දෙව්ලවින් චුතවෙන්ඩ කාලය ඇවිල්ල එහෙම ඉන්න අය ආයු පිරිහිලා කියල්ල දැන ගත්තහම විලාපකී කියන්න නොවා කියලා ධර්මය සඳහන්ක කරන්නේ එතකට අන්‍ය වූ දෙවියෝ ඇවිල්ල එ අස්වසාලන්ට කරුණු කියනවා පවත මෙහෙන් චුත වෙලා සුගතියට ඇැන්ඩ පින්වත මෙහෙන් චුත වෙලා සුගතියට ගිහිල්ලා බොහෝකු සල් කරගන්්ඩ බොහෝකු සල්රැස් කරගෙන නැවතත් අපි අතරට මෙන් කියලා ඒක ඇනනි මනුස්ස ලෝකෙට ඇවිල්ල නැවත පින්කරගෙන දෙවියන් අතරට මෙන්්ඩ හිටපු තැනට මෙන්්ඩ කියලා කොසොල් මහරජ්ජිරුවන්ට එක දවසක් රාත්‍රීයේ නින්දත් නොනින් දත් අතර ඉන්න වෙලාවි දසනසූ කියලා හඬක් ඇහෙනවා. ලෝකු ඹනිිරේ පැහෙන හතර දෙනෙක් පැහි පෙහි 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 උඩට එෙකොට. මිනිස් සමාජයට පනිිවිඩයක් කියන්න දුත්සාහ කරනවා නමුත් එයට පනිවිඩේ කියන්න බෑ අවස්ථාව නැතු යනව නැවත ගිලෙනවා නමුත් පළවෙනිියක් කියෙනා දූ කියල කීවා එ්චර ඇරි කියන්න පුළහංගුණේ අනි එකෙන සෝ කියල කීවා අනි එකෙන නර් කියල කිව්වා අනි දෙකෙනා සෝ කියල සඳහන් කළා දූසන්න සෝ කියල හඬක් කැෙනවා කොහහිද මේ හඳ එහෙන ලෝකුම නිර මෙ ලෝකුම නිරේ නිිරි සත්තු කොයි තරන්න අන් දුක් කිඉදින ඇත්ති එ කිසිීම එලියක් නැති අන්ද කාරයෙන් වටුුණ තැනක් න ශෂ සඳහ කරන ලෝකුම නිරේගින්න සඳහන් කරාම ලෝකාන්තරික මහනිරයේ අන්දකාරයෙන් පිරුණ තැන සක් වලවල් තුනක් එකතු වෙන තැන යොදුන් අටදාහ කටදාහක භූමිය ලෝකාන්තරික නිරයයි ලෝකුම නිරයේ ලෝදීම්ම පිරිලා හරියට නිකං බත් ඇලියක හාල් පැහෙනෝ වගේ මේ නිරේ නිසත්තු පෙන්න දදා පැහි පැහි උඩට නව යටටයනවා ආංගේ උඩට එන්න පිරිස කර්මය නිසා මැර නෑකවුරුව ආගේ පිරිසත් තමයි කියඩ හදන්නේ පණවිඩහතර එක කෙන කියට හදන්නේ යම් හේතුවකින් මෙහින් නිදහස් වෙලා දවසක මනුලොව යන්ඩ ලැබුණොත් ආය නං කවදාවත් මේ නිරයේ පැත්ත පලාතට එන්න කටයතු කරන්නේ නුළලව යන්ඩ ලැබුණොත් ආයි කවදාවත් නිරයට ඉඩ කටීතුනම් කරන්නේ. හැබැයි නිරෙ ඉඳගෙන කියවා මනුලොව යන්ඩ ැබුණොත් එහෙමයි කියලා. ඇැබැ මනුලොව ඉන්නඒ ආය කවදාවත් නිරේ පැත්තටනං යන්නේ ලැබිච් අවස්ථාවෙන් උපරිම ප්‍රෝජනයක් අරගෙන සංසාරෙන් එතර යනවා කියල වීර්ය වඩනායාතර ඉතාම ස්වල්ප ප්‍රමාණයක් ඉතිතරයි දකිින් න්නේ. එන නිරෙෙන් එන්නත් දෙවලොවිින් ෙන් නිෙත්මොකටද. තෙපැත්ති මෙන්න පින් කරගන් ඔබාපි හැමෝම මේ කොහෙෙන් අරියාපු අය නමුත් දැන්කල්පනා කළ යුත්ත ආව පින් කරන්ඩයි දැනට කොච්චර පින් කරල තියෙනවාද ඔබ කරගෙන තියෙන කුසල් ප්‍රමාණය ඔබට සතුට ගෙනල්ල දෙනවද සතුටු වෙන්ඩ පුළහන් ප්‍රමාණය ඔබ කරගන තියෙනවන්ද කොහොමද පින්නතිනනි සතතුටු ෙන්න්නඩ පුළහන් ප්‍රමාණයක් කියල කියන්නේ සතුටු වෙන්ඩ පුළහන් ප්‍රමාණයක් කියල කියන්නේ වැඩි වැඩියෙන් පින් කරලතියෙන්ට ඕනේ හිතන්නක අපි ජීවිතය මේ වන්නකොට වැඩියෙන් කරලතියන්නේ පින්ද පෞද්ද කියලා ඉන්නතුන පැය විසි හතරම අපේ ජීවිතවට අකුසල් ගලන වෙලාවම වැඩි නිදාගත්ත මොහොතක් හැර සාමාන්‍ය ජීවිතය අකුසල්ම තමයි නිතර ඇතිවෙනි රාගය උපදිනවා දේශය උපදිනවා මෝහය ඇති වෙනවා මේ රාග දේශ මෝහකෙන් අකුසල ධර්මයන්ගෙන් තොර සිතුවෙලිහල වෙන අවස්ථාවක් ගැන හිතන්නේ එක්කෝඉන්නේ රාගඇත්තෙක්ක එමනතං දවේශයත්තෙක්ක නැත්තං මෝහඇත්ෙක්ක අපි කටයුතු කරන්න නමුත් ඒ හැම අවස්ථාවක්ම ජීවිතයට අකුසල් රැස්වෙන අවස්ථා රාගන් තොරව දවේශය තොරව මෝහයෙං තොරව කුසල කරුමේ එක යෙදෙන්ඩ අවස්ථාව ලෝබ දේශමෝහ තදංග වසයෙන් යටපත් කරලා ඒ වෙනුවට අලෝබාත් දේශ මෝහ කුසල්මුල් ලිදිරිපත් කරගෙන අපි මේ යහපත් කටයුතු ලේදන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපිට අපි ජීවන චරිියාව ගැන කියල දුන්නා කෙනෙක් භාගිතුන් වහසේ සරණ යනවනම් ඒ මේ ලෝකයේ උත්තරීත අවස්ථාවක් ආංගක නිසා හැම වෙලායම බුදුරජාණන් වහන්සේ ගැන සැක නොකර ධර්මරත්නය ගැන සැක නොකර ධර්ම ආරයෙම හා සංගරත්නය පිළිබඳව සැක නොකර තුනුරුවන් මුදුන් මල්කඩ වගේ හිස් මුදුනිින් පිළිාරගෙන තුනුරුවන්ට කීකරු වෙලා අපි කටහිතු කරනකොට මෙලව ජීවත්වෙන කාලෙත් මෙලවිං සමුගන්න කාලෙත් අපි හැමදාම එක වගේම සතුටින් අතරන කාලෙක් වනවා. කරලා තියෙන කටයුතු දිහා ආපෝව හැල්ල බලන්න කොට අපේ හිතිය උපදින් ඕන සතුට පිනතිනි කල්පනා කරන්ට මිනි මරලත් සතතුටු එෙන්ඩ පුළුවන් හොරකං කරල සතුටුෙන්ඩ පුළුවන් නමු දීර්ඝ කාලීන නෑ නවත් සිල් රැකල ලබාගන්න සතුට දන්දිීල ලබාගන්න සතුට බනාහල ලබාගන්න සතුට ුරු දෙමවපියන්ග වනේ යුතුකංන් කරල ලබාගන්න සතුට ජීවිත කාලෙ කවත් දදාපට හිමි වෙන්නේ කල්පනා කරන මොහොතක් මොහොතක් ගානේ හිත පිනාය නොෝ මිස කඳුළු නැගෙන්නෑ ආගෙහෙම දේවල් ජීවිත කාලෙම ප්‍රගුණ කරඩඕන මේ ජීවිතය හම්බුුණේ පින් කරන්න මිසත් පව් කරණන්නලෙමේ ගිතුුන්හස අපට නිතර දේශනා කළේ හැම වෙලාවෙම උපන් අකුසල් යටපත් කරන්ට උපන් අකුසල් යටපත් කරන්්ඩම වීරය වඩන්ට නූපන් අකුසල් නූපදවඩම කටීතු කරන්ට උපන් කුසල් වඩාවර්ධනය කරන්ට නපන් කුසල් උපද ව පිිතුන් විවේකීව කල්පනා කරද මගලඟ උපන් නකුසල් මොනවාද නූපන් නකුසල් මොනවාද නූපන් නකුසල් නූපද වන්ට යමු කනෙ පාන ගහත කිරීම ගැන සම්බන්ධයෙන් කට්නු සඳහන් කළ මැස්සු මදුරුව මරන ේදී නමුත්තාම ිලො සතිෙක් මරලනය කුරුල්ලො කොබෙු ඒගේ සත්තු මරලන ඉතාම නමුත් අලුතින් මරන්ඩ එළඹෙනවනන් නූපනකුසලය උපදවනවා කවදාවත් රාර කුටිකක් පාවි්චි කරල නැති කෙනෙක් යම් දවසක යාලුව පිරිසක් නිසාහරි රාර කොටියොම වෙනවා එැහෙමවුුණු න පන්න කුසලයකි පදව්වා අගේ හිදා කුසල ඇත්තීම තිසරණ තියෙන කෙනා පන්සිල්ලෝට අත්යන්ට පන්සිල් රකින කෙනා අටසිල්වලට අයන්ට අටසිල්රකින කෙනා දස සිල්වොට අත්යන්ට දස සිලුත්තා ආරක්ෂා කරන කෙනා කර්මස්ථානයකුත් දියුණු කරට මේ විදිට දියනුවෙන් දවුණු ට හෙලටයන්ට ආංගී කරුණු හිතන හිතන මොහොතක් ගාන සතුටුයි එම ඇතු නිතර නිතර සිද්ධ වනේ අකු සල්නන් හිතන හිතන මොහොතක් ගානේ බොහොම දුක හිතෙනවා කඳුලුත් එක්ක ජීවත්තයන එක මේ බුදු දහමගේ කරන්නේ සතුටිං සනහවින් මෙලොවින් සමුගණ්ඩ පුළහන් කෙනා සුගතින් සුගතියට ගමන් කර සුමන තමන් සිද්ධ කර ගත්ත පින්කම මුළු ජීවිත කාලෙෙන්ම මෙනිහි කර කර සතුරු ෙන්න්න පුලුවන් පින්ංකම භගිතුන්හසේ දේශනා කළ මහණෙනි මෙ සුමනෑ මේ කුසල කර්මය නිසා මහාකල්පය ලක්ෂයක් විතරේ සුගතියම උපදිනවා අන්තිමට සුමන බුද්ධත්ව ලබල පිරිණවුම් පානවා සුමන කියන්නේ බෝසතාාණන් වහන්සෙනම පසේ බුදුුවෙන කෙනෙ ඉනිසා පින්කං කරගණඩ ලබිච් අවස්ථාව වීරවන්තයි ජීවිතය පවත්හරල පින් කළා අපිට තිසරන සමාධන් වෙලා පන්සිල් සමාදං වඩ කෙනෙ දිවිහිමියෙන් කියල ජීවිතේගියත් කඩන්නේ ඒෙම සමාධදං වෙච්ච සමාධං වෙලා ඉවරයෙනකොට පිටි පසය අකුුණක් පි පුරෝත් ජීවිත නැතිවුණනත් උපදින්නේ සුගතිය කියල කියන්නේ මෙතෙක් කරපු අකුසලේට වඩා ස්තිර සාරෝම දෙන පොරොන්දුව පුදුම බලවත්. උත්සාහ කරන් සතුතුවන්ඩ පුළුවන් ජීවිතයක් ගොඩනගට තුනුරහන්ගේ ආශිරවාදයෙන් ඒ සඳහා ඔබට ශක්තිය දෛරීිය භාගිය වාසනාව උදාවේවා කියලාශිරුවාද කරනවා පින්නතුන අද්ද ධර්මදේශනාවේ දායකත්වය දරු ලබනවා සැදහැති දායික පිරිසක්. උතුම් ධර්ම දානමේ පින්කමට නන් අයිරින් සහභාගි වූ සියලූම දෙනාගේ දායකත්වය ඇතු මේ උතුම් පින්කම සිදු කරන බව සසිහිපත් කරනාතර මේ උතුම් ධර්මදාන මේ පින්ංකමට නොයෙක් ආකාරයෙන් සහභාගී ූසිියරු දෙනාටත් ධර්මශ්‍රවනය කළ සියලු දෙනාටමත් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාරි සත්‍යය ධරමය අවබෝධ වේවා දේශකයණන් වහන්සේට තුනුරුවන්ගේ ආශ්ිරවාදීෙන් නිදුක් නිරෝගි භාාවේ චිරජීවනය සැලසේවා අපොත් වී වදාල බෞද්ධය මාධ්‍යජාලයේ නිර්මාතරූුවර. දරනාාගම කුසල දම්ම නායක මහිමි පාණන් වහන්සේටත් නාාවේනේ සිරි අරිය දම්ම මහාහස්වාමීන්ද්‍රරයන් වහන්සේටත් මේ පින් අනුමෝදං වේවා ධර්මදාන මේ පිංකමට නන් අයුරින් සහභාගී වූ සියලූම දෙනගේ නවන් මිය පරලෝ යන්නටයදන. සියලු ම ඥාතහිත මිත්‍රාදීන්ට උතුම් තුනුරුවන්ගේ ආශිරුවාදය. නිරෝගි භාවය සහච්චිර ජීවනය ලබන්්ඩත් මෙ මහා කුසල කරමයන් හේතු වාසනාවීවා කියල ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් චතුරාරි සති ධර්මාවවබෝධයෙන් සැනසින්ඩ ලබේවා කියලා දායක පිරිස ප්‍රාර්ථනා කරුම් ලබනවා ආකා සට්ठච බුම්මට්හාා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කංතුළෝක සාසනං දේවෝ වස්සතුකාලේ නෑ සස්්‍යිය සම්පත්ති හේතුච පීතෝ භවතුළෝකෝචරාජා භවතු දම්මිකු